අයිබුවන් යාළුවනේ යන්න අදත් මේ මගේ වීඩියෝ එක දේවැඩියා රෝගිනේ අදගත් වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ මම මේ කියන්න යන්නේ ඔබත් මාත් සමවම දන්න ඉතාම සරල කාරණයක් ගැන යාළුවනේ. යාළුවනේ මේ දේවැඩියා රෝගීන්ට විශේෂයෙන්ම ඩොක්ටර්ස්ලා පවා යාළුවනේ උපදේශ කරනවා ඔබට දවසකට විනාඩි 15ක් උපරිම පැයක්වත් ඇවිදින්න පුළුවන් නම් තමන්ගේ සීනි මට්ටම ඉතා පහසුවෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මේ කතාව යාළුවනේ අභියෝගෙ ලක් කරන්න බෑ. ඒක යන ඔබත් දාන්නවා මාත් දාන්නවා. ඉතින් යානු මේ කාරණාව ඉතින් මට අද කියන්න අවස්ථාවේ තියෙන්නේ මේ දිවයින රෝගීන්ට පොඩ්ඩක් තමන්ගේ ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා කියලා 100%ක් මට හේතු ගණලා තමන්ගේ දවසේ කාර්යබහුලත්වයෙන් මිදිලා තමන්ගේ අලසකමෙන් මිදිලා දවසට විනාඩි 15ක්වත් ඇවිදින්න යොමු කරන්න පුළුවන් නම් තමන්ගේ හිත වෙනස් කරන්න අන්න ඒකයි යාළුවනේ මගේ අරමුණ. ඉතින් යාළුවනේ අද මම මෙහිදී කියන්නම් ඔබ දන්නවා දිවැඩියාවට ප්‍රධානම හේතුවක් තමයි යාළුවනේ මේ තමන්ගේ අලසකම. ඒ කියන්නේ තමන්ගේ දෛනික එක්සර්සයිස් කම නැතිකම. ඒතකොට යාළුවනේ තමන්ට දවසට එක්සර්සයිස් කරන්න පුළුවන් නම් ජිම් එකට යන්න පුළුවන් නම් දුවන්න පුළුවන් නම් ඇවිදින්න කරන්න පුළුවන් නම් බෝ වෙන රෝගවලින් වගේ ගොඩාක් උඹට නිදහසේ ගොඩාක් උඹට මිදලා ඉන්න පුළුවන්. ඉතින් අද ජීවිතයත් එක්ක ලයිෆ් එක ගත්ත යාළුවනේ තමන්ගේ කාර්යබහුලත්වයෙන් හැමෝම පිරීලා. ඉතින් යාළුවනේ ඉතින් තමන්ට දේවැඩියා රෝගේ හැදුනත් ඒකෙන් තමන්ට මිදෙන්න හරි අමාරුයි. ඉතින් මට ඕනේ මගේ අරමුණ අද තමන්ට මේ දේවැඩියා රෝගියෙක් නම් ඔබ පුළුවන් නම් වැඩි 15ක්වත් ඔබට මේ මහන්සි නොවි මේ ඇවිදින්න පුළුවන් නම් ඒක ඔබට කොයිතරම් වැදගත්ද ඒ වැදගත්කම කියන්න තමයි මට මේ අවස්ථාවේලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මගේ අරමුණ අද ඇවිදින්න කලින් මම මගේ ග්ලූකෝස් මට්ටම චෙක් කරලා පැයක් ඇවිදලා යාළුවනේ ඔබට පෙන්වන්න මගේ ග්ලූකෝස් මට්ටම අඩු වෙන විදිය. ඉතින් මෙතන යාළුවනේ එක එක්කෙනාට එක එක විදියට වෙනස් වෙනවා යාළුවනේ. තමයි ග්ලූකෝස් මට්ටම අනුව ඒක යාළුවනේ අඩු වීම වෙනස් වෙනවා. ඉතින් නමුත් මට 100%ක් නිවැරදි යනවා ඔබත් දන්නවා මේක අනිවාර්යෙන් තමන්ගේ ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. ඒ වගේම තමන්ගේ දෙහ බර අඩු වෙනවා. මොකද මේකේ කැලරි දහනයක් වෙනවා. ඉතින් ග්ලූකෝස් දහනයක් වෙනවා. ඉතින් මේක යාළුවනේ මට ඕනේ ඔබට අනිවාර්යෙන් පොඩ්ඩක් හේතු උගන්වන්න කරන්න. ඉතින් යාළුවනේ එහෙනම් යාළුවෝ මම කතා නොකර මේක මගේ ටෙස්ට් එකට යන්නම්. ඒතර යාළුවෝ ඔබටත් මමටත් මගේ අවසානයේ බලන්න පුළුවන් ඇත්තරෝ මේ ඇවිදීම මේ සරලකම අපි ගාම තියෙන බෙහෙත ඇයි අපි පාවිච්චි නොකරන්නේ? ඇයි අපි තවදුරටත් මෙහෙමයි අපේ කාර්යබලයෙන් අපි හිර වෙලා ඇයි අපේ අලසකම අපි හිතර දීලා ඉන්නේ? ඉතින් ඒක ඔළුවට තමන්ට ආවොත් තමන්ගේ ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා මේ මගේ ගාව තියෙන සරල ක්‍රමය ඇයි මට ප්‍රයෝජනෙට ගන්න බැරි? ඉතින් යාළුවනේ අන්න එතන යාළුවනේ මට කතා කරන්න ඕනේ. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එකට බලමු යාළුවනේ. අපි බලමු යාළුවනේ කොච්චර එන අඩු වෙනවද කියලා. එහෙනම් යාළුවනේ රැඳී සිටින යාළුවනේ මගේ ක්ලිප් එක එනකන් මම වෙන ටෙස්ට් කරන්නම්. මගේ දැන් ඇවිදීමන පෙර මගේ ග්ලූකෝස් මට්ටම එනවා බලමු එහෙනම්. එහෙනම් යාළුවනේ මම සුපුරේ පරිදි ආයුත් එකක් දානවා. රයිට් මම මේර කලින් එකක් දාලා තිබුණා. මොකද වෙලාව යනවා ඒක අඩු වෙනවා. හරි යාළුවනේ අපි බලමු. හරියන්නේ බලමු එනම් යන්න බලා ගන්න පුළුවන්. තවනේ 122 යාළුවනේ. හොඳයි යාළුවනේ. ඔන්න දැන් මම ඇවිදලා යන්නේ පැයකින් ආවා. දැන් බලමු මම ඇවිදින්න කලින් මගේ තිබුණේ 122. දැන් බලන යාළුවනේ දැන් බලු දැන් කීයක් තියෙන කියලා යාළුවනේ. දැන් ඔන්න මම අලුතින් ආයේ කටු ඔක්කොම දානවා. දැන් බලමු අපේ ඇඟේ තියෙන ග්ලූකෝස් මට්ටම යාළුවනේ. රයිට් අපි එකක් දාලා තින්නේ. රයිට් යාළුවෝ දැන් බලා ගන්න පුළුවන් කොහොමද වෙනස කියලා. දැන් බලමු අපේ වෙනස දැන් වෙනසක් තියෙනවද කියලා කොහොමද බලමු ඇවිදීම තුලින් ග්ලූකෝස් මට්ටම. යාළුවනේ 103යි. හොඳයි බලන්න යාළුවනේ මගේ රිපෝට් එක දීලා ඩිස්ප්ලේ කරලා යාළුවනේ බලන්න ඇවිදීමේදී වෙන මගේ සීනි මට්ටම 122ක් තිබුණා. බලන්න ඇවිදලා ආවට පස්සේ සීනි මට්ටම මගේ 103 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන අපිට පැහැදිලි නේද මේ ඇවිදීමේ මගේ අපේ ග්ලූකෝස් මට්ටම පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මේක දේවැරිය රෝගෙන ඉතාලි වැදගත් මේ ඇවිදීම. ඉතින් ඒ වගේම දේවැරි රෝගෙන අනිවාර්යෙන් දන්නවා ඉතාලි වැදගත් ටෙස්ට් එකක් තියෙනවා දේවැරි රෝගින්ට කරන. ඒ ටෙස්ට් එක යාළුවනේ HbA1c. යාළුවනේ මේ ටෙස්ට් එකෙන් කරන්නේ අපගේ පසුගිය මාස 3 සීනි පරිභෝජනය අපිට ඇවරේජ් එකක් ලෙස අපිට ඉදිරිපත් කරනවා 100ට ගාණක් ලෙස. ඉතින් යාළුවනේ මෙන්න මේ ටෙස්ට් එකේ යාළුවනේ ඔබගේ අගය 5.4ට වඩා අඩු අගයක් ගන්නව නම් ඔබ දියවැඩියා රෝගියෙක් ලෙස නම් කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ මෙන්න මේ ටෙස්ට් එක ඔබ ඉන්නේ 5.7 ඉඳන්
6.5 වගේ අගේ එක නම් ඔබව නම් කරන යන්නේ පූර්ණ දියවැඩියා අවධිය කියලා. ඉතින් යන්න ඔබ මේ ටෙස්ට් එකේදී 6.5ට වඩා ඉහළ අගයක් ගත්තොත් අනිවාර්යෙන් ඔබව ලේබල් කරනවා දියවැඩියා රෝගියෙක් ලෙස. ඉතින් යාළුවන ඔබගේ පාස්ටින් ලේ චෙක් කරලා ඔබගේ නෝමල් අගයක්ද ගත්තේ ඉහළ අගයක්ද ගත්තේ කියලා නම් මෙතන වැදගත් නැහැ. ඔබගේ මෙන්න මේ ටෙස්ට් එක ඉහළ අගයක් ගන්නවා 6.5. අනිවාර්යෙන් ඔබ දියවැඩියා රෝගියෙක් නම් කරනවාමයි. ඉතින් යාළුවන මෙන්න මේ ටෙස්ට් එකට ඉතාමත් ඍජු ලෙස කෙලීම බලපෑම් කරන්නේ තමන්ගේ දෛනික සීනි මට්ටම පහළද ඉහළද යන අගය. ඉතින් ඔබගේ හැම වෙලාවෙම සීනි මට්ටම ඉහළ අගයක් ගත්තොත් යාළුවනේ මෙන්න මේ ටෙස්ට් එක අනිවාර්යෙන් ඔබගේ ඉහළ අගයක් ගන්නවාමයි. ඉතින් ඔබට දැන් තේරෙනවා නේද මේ ටෙස්ට් එකේදී පහළ අගයක් ගත්තොත් ඔබගේ සීනි පරිභෝජනය හැමදාමත් දෛනිකව. එහෙනම් යාළුවනේ ඔබට හැමදාමත් 5.5ට වල පහළ අගයක් පවත්වාගෙන යන්න ඉතාමත් උපකාරී වෙනවා. ඉතින් යාළුවනේ ඔබ දියවැඩියා රෝගියෙක් නම් අනිවාර්යෙන් ඔබ මේ එක්සයිස් කිරීම මගින් ඔබගේ මේ සීනි දවසනික මට්ටම අඩු කර ගන්න පුළුවන්. පහළ අගයක් තියා ගන්න පුළුවන්. එතකොට යාළුවනේ ඔබටත් හැමදාමත් මේ HbA1c කියන අගය ඉතාමත් හොඳ මට්ටමක තබා ගන්න පුළුවන්. නමුත් ඔබගේ ඉහළ මට්ටමක හැමදාමත් පවතිනවා නම් මේ ටෙස්ට් එකේදී ඔබ අනිවාර්යෙන් හැමදාමත් ඉහළ අගයක් ගනිමි. ඉතින් යාළුවනේ මගේ අරමුණත් අන්න ඒකයි. මේ දේවැඩියාව පාලනය කරන්න පුළුවන් අපිට මේ සරලකම ඇවිදීම වගේ මං කලින් කිව්වාගේ. ඉතින් යාළුවනේ මං ඔයාලට යෝජනාවක් කරනවා. පුළුවන් නම් ඔයා කාර්යබහුල වුණත් නැත්තත් මේක යාළුවනේ දවසට පොඩ්ඩක් වින් කරගෙන විනාඩි 30ක් විනාඩි 15ක්වත් ඇවිදීමට යොමු වෙන්න කියලා. ඉතින් යාළුවනේ මම මෙතන වීඩියෝ නතර කරනවා. ඔයා මගේ වීඩියෝට කැමති නම් ලයික් එකක් දාන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයා මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉල්ලීමක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න ලෙස. එහෙනම් යාළුවනේ ඔබ සැමට ජය වේවා යාළුවනේ. අයිබෝවන්.